What's up guys, time is Clash with Navi. Hey, what's up guys, welcome to Killa King Rocks YouTube channel එකට ඔයාලා අදත් එකතු කරගන්න. ඉතින් අදත් මම day vlog එකක් අරන් ආවා. ඉතින් කලින් vlog එක බලපුවා දන්නවා CWL එක ගැන තමයි කලින් vlog එක ගැන කතා කරේ. ඉතින් ඒ vlog එක බලුවේ නැත්නම් ඒ vlog එකත් බලලා මේක බලන්න. ඉතින් guys අපි බලමු මොකද අද clan එකේ CWL එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මං කලින් CWL කියන්නේ මොකක් ගැනද කියලා වැඩි විස්තරයක් මට දන්න විදිහට මං සරලව ඔයාලට ෂෙයා කරා ඒ මං දන්න දේ. ඉතින් අපි ඒක ගැන මේ බ්ලොගේ කතා කරන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ CWL එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මං කලින් බ්ලොග් එකේ පොරොන්දු වුණා වගේම ඔයාලට මේ ඊළඟ බැටල් එකක් ගෙනාවා. ඉතින් මොකද ඒක ස්පෙෂල් බැටල් එකක්. ඒකෙන් මොකද දෙවනියට ඉන්න ක්ලෑන් එක තමයි අපිට පොඩ්ඩක් ගේම් එකට හිටියේ. ඉතින් ඒ ක්ලෑන් එක කොහොම හරි අපිට ඒ ක්ලෑන් එකෙන් ගන්න පුළුවන් උපරිම ස්ටාර්ස් ටික අපි ගත්තා. ඉතින් අපිට ලොකු ෂෝ එකක් තියෙනවා බැටල් හීරෝස්ලාට මේ CWL එක වින් කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම ලයිව් ඇටෑක් එකක් ඔයාලට ගෙනාවා. ඉතින් මම දන්නවා ගොඩක් අය මං අර ගහලා තියෙන එක බලනට වඩා ඒ වෙලේ මම ප්ලේ කරලා පේනන එක ඔයගොල්ලෝ ගොඩක් එන්ජොය කරනවා කියලා. ඉතින් තව පැය දෙකයි විනාඩි 45ක් තියෙනවා වෝ එක ඉවර වෙන්න. ඉතින් දැනට අපි ස්ටාර්ස් 39ක් අරන් තිනවා. යාලා අපෙන් අරන් තියෙන තාම 15යි. යාලා තව පැය දෙකක් තුනක් තියෙන නිසා තව මීටරට අපි ස්ටාර්ස් ගනි. අපි බලමු එහෙනම්. මම හදන් ඉන්නේ මේ ඩ්‍රැගන් ඇටෑක් එකක්. ඉතින් මේකෙදි යූස් වෙන්නේ ක්ලෑන් කාසල් එකේ ඔයගොල්ලෝ දන්නවා ක්ලෑන් කාසල් සුපර් විසෙඩ්ල 4යි නෝමල් විසෙඩ්ල 1යි ආච කෙනෙකුයි. ඉතින් ඊට අමතරව අයිස්පෙල් 4යි රේජ් ස්පෙල් 2යි ස්පෙෂල් ස්පෙල් එකකට ගන්න මෙන්න මේ ස්පෙල් එක. මේක දැන් අපෙන්නත් දැමවම ඉක්මනට ඉන්විසිබිලිටි ස්පෙල් එක. ඉතින් මම මේක ගැනත් බ්ලොග් එකක් කලින් කරා මේ ඇටෑක් එක යූස් කරන. ඉතින් මම දන්න විදිහට සරලව ෂේප් එකේ මම ඔයාලට කියලා දුන්නා ඒ බ්ලොග් එකෙත්. ඉතින් ඒ ස්පෙල් එක ඉක්මනට අප්ඩේට් වෙනවා දැම්මමම දවස් 8ක් යනවා අප්ඩේට් වෙන්න ලෙවල් 2 වෙන්න. ඊට අමතරව ඉතින් මගේ විලේජ් එක දැන් කතා කරොත් එහෙනම් මම ග්‍රෑන්ඩ් නෝටන්ව දැම්මා දවස් 6ක් යනවා. ඊට අමතරව චැම්පියන් ඔරියෝ දාලා තිනවා දවස් 3ක් යනවා. ඉතින් දෙන්නම නේ අද හීරෝස්ලා ඉතින් ඇටෑක් එකට ආච කුයින් ඉන්නවා. ඊට අමතරව කිං ඉන්නවා. ඉතින් අපි බලමු මේකේ ට්‍රූප්ස් ගත්තොත් එහෙම ලාවා හවුන් ලෙක්කෙනයි බේබි ඩ්‍රැගන් ලෙක්කෙනයි ඩ්‍රැගන්ස්ලා 10යි බැලුන්ස් 12ක් අරන් යනවා. ඉතින් ওই විදිහට තමයි බැටල් එක යන්නේ. ඉතින් ඊට අමතරව අපිට මේකේ මම යූස් කරන්නේ මෙන්න මේක. ඉතින් බැටල් බීම් එකක් යූස් කරනවා ක්ලෑන් කාසල් එකේ ට්‍රූප්ස් මැදරවන් යන. ඉතින් අපි යමු එහෙනම් ඇටෑක් එකට කොහොම වේද කියලා. ඉතින් මේකෙදි අපේ ක්ලෑන් එකේ පොඩි කට්ටියගේ පොඩි අතුපස වීමක් වෙලා. ඒ කියන්නේ ඉච්චර හිතන්නේ කට්ටිය ඔය දැන් පුළුවන් විලියන 3 ස්ටාර්ස් ගහන්නේ. දැන් මගේ චාන්ස් එක තියෙනවා මං තම ප්ලේ කරේ නැති නිසා අනිත් හැමෝම ප්ලේ කරලා තියෙන. ඉතින් අපේ අන්තිම ඉන්න ප්ලේයට ගහන බේස් එකක් නැහැ. ඉතින් කට්ටිය දැන් මැනේජ් කර කර එක එක බේස් වලට ගහනවනේ. එහෙම රූල් එකක් නැහැ අපේ ක්ලෑන් එක. ඉතින් කට්ටියට පම කියලා තියෙන 3 ස්ටාර්ස් පුළුවන් බේසස් ගහන්න කියලා. ඉතින් ඒ විදිහට කට්ටිය ගහනවා. ඉතින් ඒක හරි. ඉතින් ප්‍රශ්න වෙලා තින්නේ මේ CWL වල එකම ප්‍රශ්නේ තින්නේ චාන්ස් දෙකක් නැහැ. එක චාන්ස් එකයි තියෙන්නේ. එක චාන්ස් එක දැන් අපි හිතන්නකෝ 15ක එකක්නේ දාලා තින්නේ. ඒතරට 15 දෙනා ගහන්න ඕනේ හරි විදියට නම් තමන්ගේ ඉස්සරහට මම 15 නම් මම 15ට 14 නම් 14ට ඒ විදිහට තමයි මේකේ ගහන්න තියෙන්නේ. එහෙම ගැව නැතුව උඩ පහල ගහනකොට පල්ලෙහා ඉන්න අයට අවාසියක් තියෙනවා ගහන්න බෑ උඩ. ඉතින් එක චාන්ස් එකයි තියෙන්නේ. ඉතින් ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් දැන් තියෙන තත්ත්වය අනුව මගේ චාන්ස් එක තියෙනවා. පොඩ්ඩින් මේක අයියෝ කරකනවනේ. හරි මගේ චාන්ස් එක තියෙනවනේ. ඊට අමතරව අන්තිමට ඉන්න එක. ඉතින් අන්තිමට ඉන්න එක්කෙනාට
කීයටවත් දැන් මේකෙදි 6 වෙනි බේස් එකට ගහන්න බෑ මම මේකේ 6ට ගහලා 3 ස්ටාර්ස් අර ගන්න ඉතින් එකට ගහන්න හම්බෙන්නේ අනිත් ඔක්කොම බේස් ෆිල් කරලා තියෙන ඉතින් මේකේ ෆුල් ස්ටාර්ස් ගන්න කොහොමද තමයි ටිකට අවුන 14 එකක් මේක මැක්ස් බේස් එකක් තියෙන්නේ 2 ස්ටාර්ස් වගේ නම් ගන්න පුළුවන් ගොඩක් දුරට මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට කොහොමද බේස් එක කියලා ඔන්න ඔහොම තමයි තින්ඩින් පේනවනේ අර වෙපන් පොඩ්ඩක් අප් වෙලා තියෙන්නේ මොකද ටවුන් හෝල් 14 වල ටවුන් හෝල් එකම ඩවුන් කරගන්න ටික හරි අමාරුයි ටවුන් හෝල් එකම මේ يعني ඒක ලාවට එකක් එනවා මැද්දෙන් හරි අමාරු එකේ ඩවුන් කරගෙන පිපරුවමත් මේ පොසිෂන් එකක් මැද්ද තියෙන රූප්ස් ටික ඔක්කොම නැති වෙනවා මේ මැද තියෙන ඉතින් ওই විදියට යන්නේ ඉතින් ටවුන් හෝල් 14 අපේ නෑනේ තාම් ප්ලේයර්ස්ලා එතන අර මේ CWL වල එක සීන් එකක් තියෙනවා ටවුන් හෝල් 14 නෑ ඒක සෙට් වෙනවා අපි ටවුන් හෝල් 10 හිටියා 12 හිටියා කියන්නේ ඒක අදාළම නෑ ටවුන් හෝල් 14 ම සෙට් වෙනලා තියෙන ඔක්කොම අනිත් පැත්තේ ඒ ඉතින් CWL වල තියෙන අන්න එක එහෙම කිසිම රූල් එකක් නෑ අර සමබරව මේ normal bow වල වගේ වැටෙන්නේ නැහැ ඉතින් ওই වගේ සීන් එකක් තියෙනවා ඉතින් අපි පොඩ කතා කරපු නිසා ඉක්මනට ඇටෑක් එකට යන් කට්ටිය බලන් ඉන්න ඇටෑක් එක ප්ලේ කරන්න කන්නේ අපි මුලින් බලමු පොඩ්ඩක් බේස් එක මොනවා වගේද කියලා 6 වෙනි එකේ හරි මේ විදිහට තමයි ඉතින් තියෙන බේස් එක අපි කොයි පැත්තට ගහන්නේ හරි ගායිස් ඉතින් මට හිතෙන්නේ මෙන්න මේ පැත්තෙන් වගේ ප්ලේ කරා නම් හොඳයි වගේ නැත්නම් මේ පැත්තෙන් උත් ඕලක් නෑ වගේ ඕ මේ පැත්තෙන් ප්ලේ කරමුකෝ කොටක් අපි බලමු මොකද වෙන්නේ කියලා ගායිස් එනම් ඔයගොල්ලෝ ඇටැක් එක එන්ජොයි කරන්න මම දැන් ප්ලේ කරන්න යන්නේ හරි ගයිස් ඉතින් 100% වදිනවා මේ ඇටැක් එක. ඔය විදිහට තමයි දැන් 3 ස්ටාර්ස් වදිනවා. ඉතින් අපි බලමු ස්ටාර්ස් ඔක්කොම කීයද කියලා. හරි ගයිස් ඉතින් ඔක්කොම ගැවණා 45ක් වෙනවා. ඉතින් දැනට 42කින් මේ ක්ලෑන් වෝයි කිවර වෙනවා. ඉතින් ඔය විදිහට අපේ ලීඩ් එක ගත්තොත් එහෙම
186 ස්ථාස ආරම්භ දිනවා. ඉතින් මේ CWL එක අනිවාර්යයෙන්ම බැටල් හීරෝස් වින් කරනවා. ඒක ෂුව. ඉතින් ඉස්සරහාට එන වෝ තුනක් තියෙනවා තව. ඉතින් මම ඒ තුන අතරතුර සහ ඒ තුන අතරතුර හරි අන්තිම වෝ එකේ හරි මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිසල්ට් එකේ බ්ලොග් එකක් අරන් එනවා ඉස්සරහාට අනිවාර්යෙන්ම. ඉතින් CWL ඉල්ලපු අයට මම හිතනවා සාධාරණ කිල් වෙන්නේ නැති කියලා. ඉතින් මේ බ්ලොග්ස් වලින් ඉතින් ඔය ඉදිරි තමයි ඉතින් CWL එකක් ඉතින් වින් කරන්න බැටල් හීරෝස්ලා. ඉතින් ඉස්සරහට මම අරන් වාරෙන් අරන් ඉන්නම් බ්ලොග් එකක් ඒ ගැනත්. ඉතින් අපි බලමු මොනවාද මතන බැලුන්ස් ටික හැදිලානේ ලම් ලවනට. හරි ගයිස්, ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මම නෙක්ස්ට් අනිවාර්යෙන් මේ CW එකේ අන්තිම රිසල්ට් එකේ හරි ඒ වගේ බ්ලොග් එකක් අරන් එනවා අනිවාර්යෙන් ඉස්සරහට. ඉතින් ඔයගොල්ලෝ King Rocks YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, යාළුවන්ට බලන්න, share පාරක් දාන්න, ඉතින් like කරන්න, comment කරන්න, තවත් මේ වගේ බ්ලොග් එකක් මම ඉස්සරහට අරන් එන්නම්. ඉතින් ගයිස් එහෙනම් නවී bro අදට යනවා. හැමෝටම තෑන්ක්ස්. ඉතින් දිගටම සෙට්ලා ඉන්න. මට කියන්න බැරි වුණා එක දෙයක් තියෙනවා. මේ මගේ චැනල් එකට ඉතින් සබ්ස්ක්‍රයිබ්ල 150 පහුණා. ඉතින් 150 මහිතන් 51ක් වගේ ඉන්නවා. ඉතින් තැන්කූ හැමෝටම. ඉතින් චැනල් එකත් එක දිගටම සෙට්ලා ඉන්න. මේ වගේ මං ඉස්සර බ්ලොග්ස් දානවා. ඉතින් ඔයාලා හින්දා තමයි ඉතින් මේම ඉස්සරහට කියන්නේ මට මේ බ්ලොග් එකක් කරන්න උන දාස ආසාව ඇති වෙන්නේ. ඔයාලා දෙන කමෙන්ට්ස් වලට කමෙන්ට් දාන මම හිතුවේ නැහැ මෙහෙම චැනල් එකක් පටන් ගන්නකොට මේ වගේ කමෙන්ට්ස් දාලා තියේ කියලා. ඇත්තටම ගොඩක් අය කමෙන්ට් දානවා. ඉතින් තැන්කියු. මේ තමතව සබ්ස්ක්‍රයිබ් ලා ටික ටික හිමීට වැඩි වෙනවා. ඉතින් එතකොට චැනල් එක මට දිගටම දැන් යන්නේ ඇත්තටම හිතෙනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක සබ්ස්ක්‍රයිබ් එක ලයික් කමෙන්ට් ෂෙයා කරනකොට ගොඩක් සතුටුයි. ඉතින් ගයිස් දිගටම සෙට්ලා ඉන්න. හැමෝටම තැන්කියු. ඉතින් අවි බ්‍රෝ එනම් අදට යනවා ගයිස්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි ගයිස්.